අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ සත්සිඳු සමාගමේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා. අපි කතා කිරීමට සූදානම් වන්නේ ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක් පිළිබඳව. රොහාන් අබේවික්‍රම මහතා නාවික ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක්. ඇතරම අපි ඔහු සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සංචාරක මගී නාවික සේවය වර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කිනම් ප්‍රතිලාභ ලබා ගත හැකිදැයි කියන මාතෘකාව සම්බන්ධයෙන් අපි අයිබෝවන් කිය අවබෝධ පිළිගන්නවා අපේ වැඩසටහනට. අබේවික්‍රම මහත්මයා, දැන් අපි දන්නවා ලෝකයේ මේ සංචාරක මගී නෞකා සේවය ඉතාමත්ම දියුණු තත්ත්වයට පත් වී තිබෙනවා. පසුගියදා මාධ්‍යවේදීන් ලෙස අපිට අවස්ථාවක් ලැබුණා කොළඹ වරායට පැමිණි ජෙන්ටින් ක්‍රෝස් කියන නෞකාව නරඹන්නට. ඒ නෞකාව නරඹන්නට ගිය අවස්ථාවේ අපි දුටුවේ, ඇතම අපි මවිතියට පත් වුණා, මේ මහා මුහුද තුළ මේ වගේ සුපිරි සංචාරක හෝටලයක් වගේ නෞකා ලෝකේ ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය දැක්කහම. මොකද අපි දැක්කා එහි සම්මන්ත්‍රණ ශාලාවක් තිබුණා. ඒක ගොඩබිම තිබුණු සම්මන්ත්‍රණ ශාලාවකට වඩා අතිශය සුඛෝපභෝගී, එය ඉතාමත්ම අපිට අදාහගන්නට බැරි තරම් මට්ටමේ තිබුණු සම්මන්ත්‍රණ ශාලාවක්. දැන් මෙවැනි කරුණු කාරණා සමග ඔබ නාවික ශේෂ්ත්‍රයේ කාලාන්තරයක් තිස්සේ අපේ රටේ හඬක් නගන කතාබහක් නගන විද්වතෙක්, අපි කැමති දැනගන්න මේ සංචාරක මගේ නෞකා සේවය අපේ රටේ සංචාරක කර්මාන්තයේ මේ වර්ධනය වෙමින් යන අවස්ථාවේදී අපිට කොහොමද යොදා ගන්නට පුළුවන්, අපිට මේ තුලින් ලබා ගත හැකි අවස්ථාව කුමක්ද? මුලින්ම මම පැහැදිලි කරන්න ඕන, අතීතයේ මෙහෙට සංචාරක නෞකා ආවේ උදේ පාන්දර ඇවිල්ලා සංචාරකයෝ ගොඩ බැහැලා බස් එකකට නැගලා නුවර ගිහිල්ලා ආපහු ඇවිල්ලා ඒගොල්ලන් නැවත බස්සේ මේ නැවට ගොඩ වෙලා පිටත් වෙලා යනවා. දැන් ඒ වගේ සංචාරක මගී නැව් සේවා වලට තමයි ලංකාව පුරුදු වෙලා හුරුහුරු වෙලා හිටියේ. දැන් මේ ජෙන්ටින් ඩ්‍රීම් කියන නෞකාව මෙහාට ආවා, ඇවිල්ලා මගීන් සංචාරක මගීන් 1600ක් ගොඩ බැස්සා, 1300ක් ගොඩ වුණා. ඉතින් මේ ගොඩ වෙන කාණ්ඩේ මෙහි සතියක් විතර, ගොඩ බසින කාණ්ඩේ මෙහි සතියක් විතර ගත කළා. හෝටල්වල ඉඳලා කෑම බීම අරගෙන සාප්පු වලට ගිහිල්ලා ඒ ඔක්කොම කරලා ආපහු යන කාණ්ඩයක්. එතකොට නැවට නගින කාණ්ඩෙත් කලින් ඇවිල්ලා මෙහි සතියක් විතර ගත කළා, නැවට නැගලා යනවා. එතකොට මේක තමයි දෙවන වර්ගය. තුන්වැනි වර්ගය තමයි කේන්ද්‍රස්ථානයක් හැටියට මගී නැව් සේවාවන් සංචාරක නැව් සේවාවන් පවත්වගෙන යාම. මේ කේන්ද්‍රයක් හැටියට වැඩ කරන ඒවා අපිට බලා ගන්න පුළුවන් සිංගප්පූරුවේ, හොංකොං වල වගේ තැන්වල. දැන් සිංගප්පූරුවට සංචාරක මගී නැව් නගීම පමණක් මිලියනකට ආසන්න ප්‍රමාණයක් එනවා අවුරුද්දකට. එතකොට මේකෙන් වෙන්නේ අර සංචාරක යන්ට කරන්න පුළුවන් දේවල් වලට නැවක යන එකත් එක ආසු වෙනවා. එතකොට ඒගොල්ලන්ට සාප්පු යන්න පුළුවන්, මූදේ ගිහිල්ලා ඉන්න පුළුවන්, නැවක යන්නත් පුළුවන්. අලුත් අත්දැකීමක්. ඉතින් මේක දැන් ඇත්තෙන්ම ලෝකේ ව්‍යාප්ත වන කර්මාන්තයක්. දිනපතා මේ සංචාරක මගී නැව් සේවාවන් අලුත් නැව් ගොඩනගනවා ඉතාමත්ම සුඛෝභෝගී. ඒවා ඇත්තෙන්ම බලාපොරොත්තු වෙන්නේ හුඟාක්ම සල්ලි තියෙන, සල්ලි වියදම් කරන කාණ්ඩෙට පාවිච්චි කරන්න. එතකොට ඒ වගේ නැව් මෙහාට ආවම අපිටත් අවස්ථාවක් ලැබෙනවා ඒ වගේ ධනවත් වියදම් විශාල වශයෙන් කරන සංචාරකීන් ලංකාවට ගෙන්න ගන්න. ඉතින් මේක තමයි අපි කරන්න ඕන දේ, අපි අරමුණු කරගන්න ඕන දේ මේකයි. ඇත්තනම දැන් ඔබ සඳහන් කළා වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගැනීමට මේ හොඳ ක්‍රමයක් කියන කාරණය. ඇත්තනම මේ
සමගම අපිට මතුවෙන ගැටලුවක් තමයි මේ සංචාරක දැන් අපි දැක්ක ඉදායි නැවේ ආපු පිරිසත් අපි නිරීක්ෂණය කළා ඔවුන් ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරන කණ්ඩායම්. හැබැයි ඔවුන් කොළඹින් ගොඩ බැස්සට පස්සේ ඔවුන් ආකර්ෂණය කර ගැනීමට සමත් සේවාවන් ලබා දීමට අපි තාම සමත්ද? අපේ යටිතල පහසුකම් තවමත් ඒ ඊට සමගාමීව සංවර්ධනය වෙලා තිබෙනවාද? අපි මේවා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුයි නේද? පැහැදිලිව. ඇත්තෙන්ම මේ වගේ නැව් ක්‍රියාන්විතයන් සඳහා කොළඹ තියෙන පහසුකම් අල්ප මාත්‍රයි. ඇත්තෙන්ම මේ නැවේ ක්‍රියා කරවන කටයුතු වලට අපේ සමාගම ඒජන්තවරුන් වශයෙන් ඉතාමත්ම දැඩි පරිශ්‍රමයක් දරන්න ඕන. මොකද පහසුකම් නැති හින්දා. ඒගොල්ලන්ට බහින්ඩ අපි මාකීස් හදන්න ඕන. එතකොට වරාය අධිකාරියෙන් සහ අනිත් ආයතන වලින් රේගුවෙන් එහෙම ඒගොල්ලන්ට හැකියාවක් තිබ්බේ නැහැ පහසුකම් දෙන්න. මොකද මේ යටිතල පහසුකම් නැති හන්දා. නමුත් මං කියන්න ඕන මේම අවස්ථාවේදී වරාය අධිකාරියත් රේගුවත් ආගමන විකමන දෙපාර්තමේන්තුවත් ඉතාමත්ම හොඳින් අපහ සමග සහයෝගයෙන් කැපවිලා වැඩ කරලා මේ ක්‍රියාන්විතය සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක අපි කියන්න ඕන රජයේ ආයතන ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරලා තමයි මේ නැවේ වැඩ කටයුතු කරගත්තේ. නමුත් අපිට එහෙම හැමදාම කරන්න බෑ. අපිට පහසුකම් තියෙන්න ඕන. ඒ සඳහා රජයෙන් මුදල් ආයෝජනය කළා හැකියාව තියෙන්න ඕන මේ පහසුකම් හරි විදිහට සපයා දෙන්න. අපේ මත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව මම නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ සත්සිඳු සමාගමේ සභාපති රොහාන් නබේ වික්‍රම මහතා. අපි කතා කරමින් සිටින්නේ සංචාරක මගී නෞකාවන් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් කතවා ගැනීම තුළින් අපේ සංචාරක කර්මාන්තයෙන් ප්‍රතිලාභ වැඩි කරගන්නේ කෙසේද යන මාතෘකාව පිළිබඳව. ඇත්තම ඔබ සඳහන් කළා දැන් මේ ජෙන්ටිං ඩ්‍රීම් කියන නෞකාව ලංකාවට ගෙන්වා ගත්තා. මෙතෙන්දී යම් යම් කියන්නේ අපිට පහසුකම් අඩු භාවයක් තිබෙනවා කියන කාරණය. ඒ වගේම ඔබ මතු කරා සිංගප්පූරුව නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස මේ ක්‍රූස් ෂිප්, ඒ කියන්නේ සංචාරක මගී නාවික කටයුතු ඉතාමත්ම ඉහළ තලයකට ගෙන අපු රටක්, කුඩා රටක්, හැබැයි කොළඹ නගරෙනුත් භාගයක් වගේ තිබෙන ප්‍රදේශයක්. හැබැයි ඔවුන් මේ ඉහළ අධිරේකයට ආවා කියන කාරණය. ඒතර ලංකාව දූපතක් වීමත්, මේ දූපත ඒ තුලින් ලැබුණු අපේ වාසියත්, ඒ වගේම උපාය මාර්ගික වැදගත්කමක් ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබෙන උපායමාර්ග වශයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ස්ථානයක්. මේවත් භාවිතා කරගෙන සිංගප්පූරු ආදර්ශයත් ප්‍රයෝජනයට අරගෙන මේ අඩුපාඩු කොහොමද අපි සකස් කරගන්න ඕන? ඇත්තටම මොනවද අඩුපාඩු? අඩුපාඩු ඇත්තෙන්ම රාජ්‍ය අංශයෙන් පමණක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් අපි ගෙනාපු නැවේ නැවට අවශ්‍ය වුණා ඉන්ධන තෙල් ටොන් 2000ක්. අපිට ඒක සපයා ගන්න හැකියාවක් නැහැ. මේ නැහැ නෑ. නැවතිබ්බ කාලපරාසයේ හැන්දෑවේ 7:00 ඉඳලා රෑ 12 වෙනකම් නැවතිබ්බේ. ඒ කාලපරාසයේ තුර නැවට පොම්ප කිරීමේ හැකියාවක් නැහැ ලංකාවේ තියෙන ඉන්ධන සැපියුම්කරුවන්ට මෙව ප්‍රමාණය. ඒ කියන්නේ එච්චර විශාල තොගයක්. විශාල තොගයක්. මේ සාමාන්‍යයෙන් වෙන වරායවල් වල පැයකට ටොන් 400ක් 500ක් ප්‍රමාණයක් පොම්ප කරන්න පුළුවන්. මෙහෙ පොම්ප කරන්න පුළුවන් පැයකට ටොන් 100ක් 100 හා සමාන ප්‍රමාණයක්. ටොන් 2000ක් කිරීමට කාල වේලාව මදි. වතුර ඒකෙත් ඒකමයි උනේ. වතුර ටොන් 700ක් ඒගොල්ල ඉල්ලුවා. දෙන්න පුළුවන් උනේ ටොන් 250යි. එතකොට මේවා නැව්වලට තව ගොඩාක් අවශ්‍යතාවල් තියෙන. උදාහරණයක් වශයෙන් කසල බෑර කිරීම. මේ නැව්වල 5000ක් සෙනග ඉන්න නැවක මහා විශාල ප්‍රමාණයක් කසල එකතු වෙනවා. ඒ කසල බැහැර කරන්න ඕන. ඒකට පහසුකම් නැහැ ලංකාවේ. තියෙනවා ඉතාමත්ම ස්වල්ප ප්‍රමාණයක්.
එතකොට තව තියෙනවා ග්‍රේ වෝට බ්ලැක් වෝට කියලා, ඒ කියන්නේ ස්වේජ් වතුර, ඒ වගේ දේවල් ලයින් කරන්න ඕනේ. ඉතින් ඒ කිසිම දෙයකට පෞද්ගලිකංශේනුත් මේ අවශ්‍ය කරන පහසුකම් කැපෑසිටි එක ධාරිතාවවල් නැහැ. ඉතින් මේ සියල්ලම අපි බලලා දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. එතකොට තමයි මේ වගේ නැව් වැඩි වැඩුව ලංකාවට ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ සිංගප්පූරුව වගේ සංචාරක මගී නෞකා කේන්ද්‍රයක් ගොඩනගා ගන්න. ඇත්තටම දැන් ඔබ මතු කරන කාරණාව ඉතා වැදගත්. දැන් මෙවැනි දෙයක් අපි ගොඩනගා ගන්නා විට සිංගප්පූරුව අනිවාර්යයෙන්ම අපේ තරඟකාරී රටක් ලෙස ඉදිරියට පැමිණෙනවා. එතකොට සිංගප්පූරුව අතිශය දියුණු ලෙස මේ සමහර කාරණාවන් ඉටු කරනවා. එතකොට ඔබගේ අත්දැකීම අනුව, ඔබගේ තිබෙන විශේෂඥතාවය අනුව ඔබ හිතන්නේ අපිට මේ හැමදේම කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිට සුවිශේෂී වූ කාරණාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයිද? එහෙම කරන්න බෑ. ඇත්තෙම මම කියන්නේ නැහැ සිංගප්පූරුව අපිත් එක්ක තරඟකාරී කියලා. සිංගප්පූරුවේ තියෙන ඉල්ලීම එහෙමම තියෙන්න ඕන. ඒ හා සමගම අපි අපේ ඉල්ලීම දියුණු කරගන්න ඕන. ඉතින් නැවක් වරායකට එනකොට මේ ඒ නැව මේ සියලු පහසුකම් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට ඒ පහසුකම් සපයා දෙන්නේ නැතුව නැව් ගෙන්න ගැනීම අපහසුයි. ඔබ සඳහන් කළා සිංගප්පූරුවේ මිලියනයක් පමණ සංචාරකයෝ මේ සංචාරක මගේ නෞකා සේවාව මගින් එරටට පැමිණෙනවා කියන කාරණය. ඔව්. ලංකාවේ කොපමණ ප්‍රමාණයක් මේ වනවිට සංචාරකයෝ? ඉතාමත්ම ස්වල්පයයි. ඇත්තෙන්ම මේ නැවේ බැහැපු මගීන් 1600ක්, නැගපු මගීන් 1300ක් මේ වරායට වාර්තාවක්. කවදාකවත් මේ ප්‍රමාණයේ මගී ප්‍රමාණයක් වරායේ මෙහෙයුම් කරලා නැහැ. නමුත් අපිට දැන් පැහැදිලි දැක්මක් පේනවා වරායට එන මගී නැවකා ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ලංකාවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මොකද ලංකාව කොහොමත් සංචාරක පැත්තෙන් ඉතාමත්ම ආකර්ශනීය ස්ථානයක්. එතකොට ඒකත් එක්ක මේ මගී නැවකා සම්බන්ධ කිරීමෙන්, සංචාරක මගී නැවකා සම්බන්ධ කිරීමෙන් අපිට පුළුවන් වෙනවා විශාල ඉල්ලුමක් ඇති කරගන්න. නමුත් ඒකට අපි ක්‍රියාත්මක වෙන්න ඕන ආයුධ මේ ඇත්තෙම මුදල් ආයෝජනය කරන්න ඕන. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ සත්සිඳු සමාගමේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවත් දියුණු කිරීම සඳහා සංචාරක මගී නෞකා සේවාවන් මගින් අපට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් අපි අපේ සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණ තිබෙනවා. ඒ වගේ ඔබ මේ සාකච්ඡාව තුළ ගොඩනැගු තර්කය තමයි මේ වන විට ලෝකයේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයෝ අලුත් අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණෙන් මෙවැනි සංචාරක මගී නෞකා ඔස්සේ සංචාරය කරනවා. ලංකාවටත් ඒ අවස්ථාව තිබෙනවා. හැබැයි තවමත් අපි ඒ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපීම අතින් ඉන්නේ පසුගාමී තත්වයක කියන කාරණය. ඇත්තටම අපි මේ සඳහා සැලසුමක් සකස් කළ යුතුයි. අපි මේ කර්මාන්තය දියුණු කරනවා නම් මේ සැලසුම කොහොමද අපි සකස් කරන්නට අවශ්‍ය වෙන්නේ? මොනවද ඔවුන්ට ලබා දිය යුතු පහසුකම්? කොහොමද අපි ඒවා ස්ථානගත කරන්නේ? සංචාරක මගී නෞකාවකට මුලින්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි පර්යන්තේ පහසුකම්, ටර්මිනල් එක. ඊට පස්සේ එම නෞකාවට අවශ්‍ය කරන සේවාවන් එම පර්යන්තය හරහා සපයන්න ඕන. ඒ කියන්නේ ආගමන විගමන, රේගුව, එතකොට ආරක්ෂක සේවාවන් ආදී වශයෙන්. ඊට පස්සේ අපි නැවට අවශ්‍ය අනිත් සේවාවනුත් සපයා දීමට සැලසුම් කරන්න ඕන. ඒ කියන්නේ ඉන්ධන, වතුර, කසල බැහැර කිරීම, වෙනත් ආපද්‍රව්‍ය සහිත වතුර බැහැර කිරීම ආදී වශයෙන්. ඉතින් එතකොට මේ ඔක්කොම දේවල් සැලසුම් කරලා දැන්ට තියෙන ධාරිතාවන් වැඩි කරන්න ඕන. ඒක කරොත් විතරයි
අපිට පහසුවෙන් මේ වගේ නෞකා ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි දැක්කා මේ අපි සඳහන් කර නෞකාව ආපු වෙලාවේ අර වරායේ ටකරන් වලින් ඉදිකරපු මේ වෙළඳ සල් තිබුණා. අපි නෞකාව ඇතුළට ගියහම අපි දැක්කා ඔවුන් ඊටාම සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය කරන ආකාරයේ වෙළඳ සල් ඊටා ඉහළ ගණයේ වෙළඳ සල් ඒ නෞකාව තුළ තිබුණා. එතකොට අපිට වෙලාවකට පැන නැගුණු ප්‍රශ්නය තමයි මෙතරම් ඉහළ භාණ්ඩ පරිභෝජනය කරපු කෙනෙක් මේ කොළඹින් බැහැලා මේ ටකරන් වලින් හදපු මේ තනක තියෙන මේ ආකාරයේ භාණ්ඩ මිලදී ගණී විද කියන කාරණය. එවැනි මේ පාරිභෝගික කාණ්ඩයක් වෙත ඔවුන්ට භාණ්ඩ මිලදී ගැනීමට කියන අඩු ගන්න ඔවුන්ගේ ආදායමක් අපි ලබා ගන්න ඕන නම් අපි කොළඹ වරායේ යම්කිසි වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම වැදගත් වන්නේ නැද්ද? පැහැදිලිව. ඇත්තෙන්ම මේ අපේ චින්තනය තාම තියෙන්නේ මේ සංචාරක මගී නෞකාවල යන්නේ ඔය ටකරන් ෂෙඩ් එකේ ඉඳලා කියලා රුපියල් 500ට 1000ට බඩු ගන්න අය කියලා. ඒක තමයි අපේ චින්තනය. නමුත් ඒක වෙනස් වෙන්න ඕන. දැන් අපි සිංගප්පූරුවට ගියොත් ඒකේ මගී පරයන්තයේ තියෙන්නේ ඔක්කොම සුකෝපෝගී බඩු තියෙන වෙනදසල්. හොංකොං වලට ගියොත් ඒකෙත් එහෙමයි. එතකොට ඔය වගේ ටකරන් ෂෙඩ් සිංගප්පූරුව නැහැ. ඉතින් පැහැදිලිව සිංගප්පූරුව දන්නවා මගී සංචාරක මගී නෞකාවල යන පුද්ගලයින්ගේ මිලදී ගැනීමේ හැකියාව. එතකොට ඒගොල්ල මොන වගේ භාණ්ඩද ගන්නේ? ඉතින් අපිට ඒ වගේ දේවල් ගැන හිතලා බලලා සම්පූර්ණයෙන් අලුතෙන් දියුණු කරන්න වෙනවා මෙම කර්මාන්තය. ඇතරම අපිට කොළඹ විතරද මේ අවස්ථාව තිබෙන හම්බන්තොට වරායක් තිබෙනවා ලංකාවේ? හම්බන්තොට වගේ තැනක තියෙන අපහසුතාවය තමයි හේ ඉන්න හෝටල් නෑ. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් නැවෙන් බැහැලා සතියක් මේ සංචාරක හෝටල් වල ඉන්නවා නම් වැඩි පහසුකම් තියෙන කොළඹින් තමයි මේ හෝටල් වලට යන්න. ඉතින් ඒ වගේ දේවල් බැලුවාම හම්බන්තොට ටිකක් රිමෝට් හැටියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කොළඹ දැන් වරායේ ගැඹුර ගැටලුවක් නැද්ද දැන් මේ වෙන වරාය නෞකාවන් ගෙන්වා ගන්න? මේ දැන් කොළඹ අලුත් පරයන්ත හදලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඇත්තෙන්ම මේ ජෙන්ටින් ඩ්‍රීම් නෞකාවේ කැප්ටන් මීට කලිනුත් අවුරුදු 10කට කලින් ආවා. දැන් ඇවිල්ලා කිව්වා මේ කොළඹ වරායේ ඉතාමත්ම හොඳින් දියුණු වෙලා කියලා. ඇත්තම සිංගප්පූරුව කොහොමද මේ වගේ තලයකට ආවේ? ඒගොල්ලගේ දැක්ම. ඒක තමයි අපි හැමතිස්සෙම අගය කරන්න ඕන. සිංගප්පූරුවට හැකියාව තියෙනවා යම් කිසි දෙයක් ඉතාමත්ම කලින් දැකලා ක්‍රියාත්මක වෙලා ප්‍රයෝජනයට යොදවන්න. අපේ ඒක හැමතිස්සෙම පිටිපස්සෙන් ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඇත්තම දැන් මේ කර්මාන්තය තුල මේ අවස්ථාව ලංකාවට ක්‍රියාත්මක වුණේ නැතොත් ගිලිහියන්නට පුළුවන්. පැහැදිලිව ගිලිහියන්න පුළුවන්. ඉන්දියාවෙන් දැන් ඉන්දියාවටත් තේරුම් ගිහිලා තියෙනවා මේ කර්මාන්තයේ තියෙන වටිනාකම. ඒගොල්ලොත් දැන් පහසුකම් සාදාගෙන යනවා. ඉතින් ඉන්දියාවට වැඩිය මට විශ්වාසයි ලංකාවට ඇත්තෙම ඉල්ලුමක් තියෙනවා කියලා, හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන ඒ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ප්‍රමාද නොවී. මේ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කරනකොට දැන් දැනට තිබෙන සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තයේ ඔබට ගිහිලා ඒ ශේෂ්ත්‍රයේ ශ්‍රමිකයන් පුහුණු කිරීම පවා කළ යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද? නෑ, ඇත්තෙන්ම දැන් තියෙන සංචාරක කර්මාන්තයට බද්ධ කිරීමක් මේක වෙන්නේ. දැන් තියෙන සංචාරක කර්මාන්තයට අලුත් සෙග්මන්ට් එකක්, අලුත් පාර්ශ්වයක් කොටසක් එක්කාසු කිරීමක් වෙන්නේ. දැන් ඔය වගේ තියෙනවා උදාහරණයක් වශයෙන් ක්‍රීඩා සංචාරකව මැච් ගහලා මැච් බලන්න එනවා. ඒ වගේ තමයි මේක. එතකොට මේ සංචාරක නාවික සේවාවන් දැන් තියෙන කර්මාන්තයට
අතිරේක සේවාවක් හැටියට සලකන්න පුළුවන්. ඇතරම අපි ඉදාමත්ම වැදගත් කරුණු කාරණා රසක් දැනගත් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ සංචාරක කර්මාන්තයට මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට යන්නට හැකියාව ලැබේවයි කියලා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබගේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ සත්සිඳු සමාගමේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා සමග. අපි BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.